අයිබෝන් මේ ආරම්භෙන්නේ ලංකාවේ පොඩ්ඩංගේ පැහිච්චකම් එක්ක ගෙවෙන අපූර්ව වැඩහෝරාව හොඳටම පැහිලා හොඳටම පැහිලා පහුගිය සතිවල ඕගොල්ලෝ බලන්න ඇති අපේ පොඩ්ඩ කොච්චර පැහිලාද මේ ලංකාවේ පොඩ්ඩ කොච්චර දැනුවත්ද කොච්චර උගත්ද බුද්ධිමත්ද කියලා. ඉතින් ඒ වගේම පොඩ්ඩ තුන් දෙනෙක් අදත් ලෑස්ති වෙලා ඉන්නවා මේ හොඳටම පැහිලා වැඩසටහනත් එක්ක ඕගොල්ලන්ව විනෝදෙන් සතුටින් අඩ හොරාවක් පුරාවට කුල්මත් කරවන්නට. ඉතින් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව ඒ පොඩි කට්ටියට ආරාධනා කරන පොඩි උනාට මේගොල්ලෝ හරිම ලොකුයි කියන්නේ ලොකු කතා. අපි බලමු. දුනුජිත සඳුන් සත්සර මිස්ටර් දුනුජිත සඳුන් සත්සර ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් ඔය වාඩි කොතනද කොහෙද මෙතන රයිට් ටිකක් උඩට නැගලා වාඩි වෙන්න තියෙන පරිස්සමෙන් ඈ හරි එයා වාඩි වෙනකන් අපි ආරාධනා කරනවා චීස් වලට කැමති චීස් කන්න කැමති නටන්න හරිම කැමති Yashini Netusha, Madam Yashini. Miss Yashini, I'll do again. Good morning. Good morning. Oh, take a seat. Sorry, I think I'm not in it. Sorry, Patala again, you know, I think. Oh, in Manga Adikaran. Hurry. 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 You know, get it. Nalue Queen at my mea good at Kemati. Tia Lassan at dinner. ගොඩක් හැන්සම් විදියට ඉන්න කැමති අදත් ඇවිල්ලා ඉන්නේ ටිකක් අමුතු විදියකට ගානුක විජේසූරිය ගානුක එන්නේ එන්නේ ඉස්ස ගානුක ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් මොකද කලිසම බහිනවද ඔය පටි දෙකක් දාලා ඒක ඇඟට හරි නැගලා ගන්න නගින් නගින් ඔය නගින් ඇඟේ ගාන ගන්න එපා කලිසම මම නම් ඉනිමක දැන් නගින් ඉඳ මම නම් නගින්නේ ඉනිමගේ ඉනිමගේ නගින්න දන්නේ හොඳයි. ඔව් මෙයා දන්නේ නැහැ නේකද? දන්නව. ඔයා දන්නේ නැද්ද? දන්නව. රයිට්. හරි. ඔයා කොහෙන්ද ආවේ? මේ කොළඹද? කොළඹ කියලා අපිත් දන්නව. කොළඹ ලක්ෂ්මන් ප්ලේස් එක. ලක්ෂ්මන් ප්ලේස් එක. ඒ කියන්නේ ලක්ෂ්මන් ප්ලේස් එකේ තියෙන කොයි හැරේද මන් දන්නේ නැහැ. නම්බර් 17. නම්බර් 17. නම්බර් 17 ලක්ෂ්මන් ප්ලේස්. අම්මගේ නම මොකද්ද? අම්මගේ නම ඔව් අම්මගේ නම කිව්වම අම්මගේ නම නිලුකා මිචිකෝ වාසල මොකද නිලුකා මිචිකෝ වාසල නිලුකා මිචිකෝ වාසල තාත්තා පෝල් දර්ශන් පෝල් දර්ශන් ආ දර්ශන් පෝල් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති ඉංජිනේර කෙනෙක් ඉංජිනේර කෙනෙක් ඉංජිනේර්ස්ලා මොනවද අනේ කරන්නේ වාහන රිපෙයාර් කරනවා වාහන ඉංජිනේර්ස්ලා වාහන රිපෙයාර් කරනවා ඕ මට කියන්නකෝ මේ දැන් මොනවද කොහොමද මේක ඔයා ඔයා දැන් ඉංජිනේර කෙනෙක් වෙලා මොනවද රිපෙයාර් කරන වාහන? ඉස්ලාම චේන් වාහන. ඈ? චේන් වාහන. චේන් වාහන. චේන් වාහන කියන්නේ මොනවද? චේන් අර බයිසිකල්ස්. ආ මේ වින්කලයක් දානවද? ඔව්. ඊට පස්සේ මෝටර් වාහන. ආ ඊට පස්සේ මේ මෝටර් ගෑරේජ් එකක් දානවා. ආ හරි අපි වැඩි විස්තර කතා කරමුකෝ ඊට පස්සේ නේද? ඔයා කොහෙන්ද නැයි? නාරෑම් පිටිද. ආ නාරෑම් පිට. නාරෑම් පිට පොළ පොළ ඕගොල්ලන්ගේද? අපිට මොන හරි මේ ඔය එළවලු පළතුරු ටික කඩුවට ගන්න පුළුවන් නේ ආවොත්. එහෙම නැද්ද? නැහැ. එතකොට අම්මා තාත්තා එක්ක දාවියද? අම්මගේ නම මොකද්ද? සාමා. සාමා. හා. තාත්තා. දම්සිරි. නෑ නෑ වැඩ කරා ඔයාට ඇහෙන්න දුන්නා අපිට ඇහෙනවා ඔයා බයික් එකක් යනවා මයික් එකේ නෑ මොසිටි දා බයිකට කතා කරන්න එපා ඔක ටිකක් ඇහෙනවා වැඩි ඒ නිසා ඔයා කතා කරනකොට නිකම්ම ඇහෙනවා හරි එතකොට කෝ දැන් අම්මා පෙන්නන බෑ අර අර අතන ඉන්නේ අම්මා නේ ආ හරි 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 එතන අම්මට එහා පැත්තේ ඉන්නේ කවුද පුංචිද නෑ තාත්තා අක්කා ආ අක්කාද හරි තාත්තා මොකද කරන්නේ? පෙන්ෂනේ. තාත්තා පෙන්ෂනේ නේද? කොහෙන්ද? ආමේක. ආ තාත්තා ආමේකේද? ෂා මාරයින්. හරි. අපි ඔයා මොනවද ලොකු වෙලා කරන්න හිතාගෙන ඉන්නේ? නෑ. ඈ? තාම ෂුවර් නැද්ද?
ලොකු වෙලා ඒ කියන්නේ ඔයා හිතාගෙන ඉන්න එකක් අම්මා කියන්නේ කිව්වේ නේ එකක්ද? මම නර්ස් කෙනෙක් වෙන කතාවක් මට ආරංචි. ඉතින් ඒකනේ කියන්නේ බෑ. නර්ස් කෙනෙක් වෙන්නේ ඇයි? මොනවා මොනවද කරන් හිතන්නේ නර්ස් කෙනෙක් කියලා? මට ඉන්ජෙක්ෂන් එකක් ගහනවද? ඔය. ඈ? ඔය. ඇයි? එහෙනම් ඉතින් නර්ස් කෙනෙක් වෙන්න බෑ. නර්ස්ලා ඉන්ජෙක්ෂන් ගහන්න ඕන. නර්ස්ලා තාම මොනවද කරන්නේ? බෙහෙත් දෙනවා. ඒ දොස්තරලානේ බෙහෙත් දෙන්නේ නර්ස්ලා. හා? හරි අපි ඔයාට පොඩ්ඩක් මතක් කරගන්නකෝ නර්ස් කෙනෙක් වෙලා මොනවද කරන්න කියලා. ඔයා කොහේ ඉඳලා දාවේ? මිනුවන්ගොඩ ඉඳලා. ෂා. මිනුවන්ගොඩනේ? ආ. අම්මගේ නම මොකද්ද? ගෝසලි. ගෝසලි. තාත්තා? සුරේෂ්. තාත්තා සුරේෂ්? ආ. එතකොට ඔයා කවුද ලොකු වෙලා වෙන්න බලාපොරොත්තු වෙන්නේ? වයිලට් කෙනෙකුයි නළුවෙකුයි මැනේජර් කෙනෙකුයි. ආ හරි හරි. ඒ තුනම එකට කරන්න පුළුවන්. පයිලට් කෙනෙක් වෙලා කම්පැනියක් දාගෙන මැනේජර් කෙනෙක් වෙලා රඟපාන්න යනවා. හැම වෙලාවෙම ෆ්ලයිට් නැහැ නේද? දැන් මේ නළුවෙක් වෙන ඔයාට රඟපාන්න පුළුවන්. පොඩි කෑල්ලක් කරලා පෙන්නන්නකො. කලින් පුනා. ඈ? කලින් පුනා. ඔයා තාම මොකක් හරි තරඟයකටත් ආවද? මොකද්ද? දෙරණි තරඟයකට ආවද? ආ මොකද්ද තරඟි? අවුරුදු කුමාරයාට ආවනේ. ආ මෙයා අවුරුදු කුමාරයා තරඟයට ඇවිල්ලා තියෙනවා. ඔයා දිනුවද? නෑ. ඒ මොකද උනේ? පරාද වුණා. ඇයි? දඟලව වුණේ. ආ දඟලුවද? එහෙම කියලා පරාද කරන්නේ නෑනේ. සිංගිති අවුරුදු කුමාර. දෙන්නේ නැතයි. එහෙමද? දඟලුවත් තෑගි දෙන්නේ නැද්ද? අයියෝ මේ දඟලන ළමයාව තෝරන්න වෙනම තෑග්ගක් දෙන්න එපා. හොඳටම දඟලන්න කියලා. මං දඟලුවා. දඟලන්නේ නැති නැති කට්ටියට තමයි තෑග්ග දෙන්නේ. ඕගොල්ලෝ දඟලුවද? මම දඟලුවේ නෑ මට දුන්නා. ආ නියමයිනේ. මට දුන්න එක gift එක ගොඩාක් දුන්නා. මට මොනවද දුන්න gift? බෑග්ගුයි ආයේ කාසි දාන මේ බොක්සිකුත් දුන්නා. ආයර පෙන්සිල් මේ බොක්සිකුත් දුන්නා. නෑ ඔයයි දඟලුවේ. දඟලුවේ. ඉතින් දඟලන්නේ නැතු හිටියනවා. නිකන් ඉන්න බැරුව. නිකන් ඉන්න බැරුව. ඔයා දඟලන්නේ නැතු හිටියනේ. මම දෙදේ ගෙදර දඟලන්නේ. ඔයා දඟලන්නේ නැති ගෙදර. මං ගෙදර දඟලන්නේ. එහෙමද? ඕගොල්ලෝ කියන්නේ ඇත්තද බොරුද කියලා හරියටම දැනගන්න අම්මලත් එක්ක කතා කරන්න ඕනේ. අපි පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා යමු. හොඳටම පැහිච්ච කට්ටියගේ ඇත්ත නැත්ත දැනගන්න. හොඳටම පැහිලා. හොඳයි විරාමයෙන් පස්සේ අපි ආයිමත් එකතු වෙන්නේ හොඳටම පැහිලා. හොඳටම පැහිච්ච කට්ටිය තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනාගේ පැහිච්ච කතා අපිට විරාමයේ අතරින් සැරෙන් සැරේ ඇහුණා. මට සමහරු රහස් කිව්වා එක එක දේවල් ඕනේ, එක එක පගාවල් ඉල්ලනවා, එහෙම දේවල් තියෙනවා ඉතින් නේද? ආ දැන් හැබැයි මේ හොඳටම උත්තර දෙන කෙනාට අපි ගාව තියෙනවා රන් කාසි. හොඳටම උත්තර දෙන කෙනාට දෙනවා අපි රන් කාසි වැඩිපුර දෙනවා. කෙල කිලිනවනේ. රන් කාසි කියන්නේ චොක්ලට් රන් කාසි. නිකන් නෙමෙයි. කොහොමද රසයිද? කාලා තියෙනවද? නෑ. නෑ නේ. හරි එහෙනම්. මම කාලා තියෙනවා. ආ? ඔයා කාලා තියෙනවා. මම කාලා තියෙනවා. හරි. එහෙනම් ඇඩ දෙන්න එපා. ඇඩ දෙන්න එපා. කාපු ඇඩ දෙන්න එපා. කාපු ඇඩ දෙන්න එපා. එහෙම හරි නෑ නේ. ආලෝනේ තුන් දෙනා. හරි දැන් ඔන්න මම සත්තු ගැන ඔයගොල්ලෝ දන්නා සත්තු ගැන. ඔව්. මම සත්තුන්ගේ සද්ද ටිකක් දානවා. හරිද? කවුද බලමු හරියට ඒ සතාව අඳුරගන්නේ. මොකාද ඒ සතා කියලා? කොහා. මොකා? කොහා. කොහා. රයිට්. මෙයා තමයි අඳුරගත්තේ. ඔයගොල්ලෝ දන්නේ නැද්ද කොහාව? දන්නේ. ආ ඒකනේ. දන්නවා. මම දන්නවා. ඉතින් කිව්වේ නැත්තේ? කොහා. ඒකනේ. මං කිව්වොත් එහෙම කිව්වේ. ඌසා. 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 රයිට්. එළුවා. එළුවා. එළුවද ඇහුනේ? මං කලේ අස්සයන්නේ. අස්සයා. හරි. අලියා. අලියා. ඉතින් මට අලියා වගේ සද්ද දාන්න පුළුවන් ඈ. හරි නියමයි. දැන් මං ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ටිකක් අහනවා සත්තු ගැන. හරිද? මට කියන්න කකුල් හතරේ සත්තු දෙන්න ගන්න. එක්ක මේ කෙලවරේ ඉඳන් පටන් ගන්න. කකුල් හතරේ සතෙක් කිය. සත්තු දෙන්නෙක් කිය. කොටියා. හා. අලියා. අලියා කොටියා. රයිට්. ඒ දෙක කියන්න බෑ දැන් ඔයගොල්ලෝ ඈ.
මී හරි පූසා හරි හා මීයි පූසා ටිකක් ළඟ ළඟ යනවා අල්ලගත්තොත් ඉවරයි හරි ඔයා කියන බලන්න බල්ලා බල්ලම බල්ලා බල්ලාට කකුල් අතර තියන කකුල් තුනේ බල්ල දැකලා නැද්ද අන්න හරියෙන් කියන මන් දැකලා තියෙනවලු කකුල් තුනේ බල්ල දැකලා නැද්ද පාරේ ඉන්න අර මිනිස්සු ගල් ගැහුවාම කකුල් තුනෙන් දුවන්නේ මොන දැකලා දැකලා තියනනේ හරි දැන් මට කියන්න කකුල් දෙකේ සත්තු කකුල් දෙකේ සත්තු දැකලා තියෙනවා වරල් තියෙන්නේ මාළුන්ට ආ පස්සෙපැත්ත තියෙන අර නැටු මොකද නැට 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 ඔය උන් ඒකෙන්ද පා වෙන්නේ මට කියන්න බලන්න මාළුව කොහමද පා වෙන විදිය හරියට කියන්න උඩ බෙන්දි දෙකක් තියෙනවා උඩයි යටයි බෙන්දි දෙකක් තියෙනවා මොකද්ද ඔයා මාළු කතා කරනව අහලා තියෙනවද ඇහෙන්නේ නැද්ද කතා කරනව අහලා ඔව් කියන්න රහසක් එපා ඇහෙන්නේ නැමයි කකුල් අටේ සත්තු අහන මේ කොහොමද කකුල් අටේ සත්තු රයිට් දැන් කකුල් අටේ සත්තු අහනලු අම්මා කියන්න බලන්න කකුල් අටේ සත්තු ඔක්ටපස් මොකද ඔක්ටපස් ඔක්ටපස් අන්න බලන්න උත්තරේ හදාගෙන යා උත්තර දුන්නේ ඔක්ටපස් කියන්නේ මොකද ඩයිනසෝර කකුල් හතරයිනේ කකුල් හතරනේ තියෙන්නේ දැන් ඔයා කියන්න කකුල් අටට වඩා වැඩි සතෙක් සපත්තු දාන්න ඕනොත් ගොඩක් සපත්තු දාන්න වෙනවා නේ සපත්තු ජෝල් කීයක් විතර ඕනේ එකයි දෙකයි තුනයි හතරයි පහයි ඔහොම ගයින්නක තිවරයක් නැති ගොඩක් තියෙනවා හරි අපි දැන් සත්තු ගැන අහලා ඉවර වෙලා අපි පොඩක් දේශපාලනේ දන්නවද ඔය දේශපාලනේ දන්නේ දන්නවා මොකද දන්නේ ඡන්දේ ඡන්දේද අපිට දේශපාලනේ ගැන දැම්ම මහන්න පුළුවන්ද තව චුට්ටකින් අහමුද චුට්ටකින් අහමු හරි ඔයා දන්නවද පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද කියලා? ඔව්. මොකක්ද? මිරිස්කුල් ගාගන්න එක. මොකද? මොකද? මිරිස්කුල් ගාගන්න. මිරිස්කුල් ගාගන්න? ඔව්, රණ්ඩු නෝ. ඒගොල්ල පාර්ලිමේන්තුවේ? ඔකට මොකටද මිරිස්කුල් ගාගන්නේ? ගාගන්නවා මිරිස්කුල් ගාගන්නවා. ඔයා දැක්කද? ඔව්, නිවුස් එකේ පෙන්නුවා දවස. ආ, නිවුස් එකේ පෙන්නුවා. ගිය මාසේ පෙන්නුවා. ගිය මාසේ පෙන්නුවා. ගිය මාසේද මිරිස්කුල් ගහගත්තේ? ඔව්. එතකොට කහ කුඩු එහෙම ගහගන්නේ නැද්ද? කහකුඩුත් ගාගත්තා. එහෙමද? තව මොනවද කරන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ? තව ඡන්දෙ ඉල්ලනවා. ඒගොල්ලෝ? ඔයා කැමතිද ඡන්දෙ ඉල්ලන්න? බෑ බෑ බෑ. මට නම් ඡන්දෙ ඉල්ලන්න බෑ. ආයමසරක් මිරිස්කුඩු ගාගන්න බෑ. ආ ඔයාට මිරිස්කුඩු ගාන්න කියලා බයද? දැන් මං අහන්නේ ඔයාට ඔයා ජනාධිපති වුණොත් ඔයා මොකද කරන්නේ? දැන් මිරිස්කුඩු ගහගන්න ඔයා දැක්කහම ඔයා ජනාධිපති නම් ඔයා මොකද කරන්නේ? මං කිලිම් මයික් එක අල්ලගෙන එපා කියලා කියනවා. එපා කියලා කියනවා. එපා කෝ මේගොල්ලෝ අහයිද? ඔව්. අහනවද? මයික් එක ගලවලා මයික් එකක් ගලවගෙන කියොත් ඒගොල්ලෝ සද්දෙන් කියනවා. කෑ ගහලාද? ඔව්. 225ක් ඉන්නවනේ කෑ ගහලා කියනවා. කොහොමද කියන්නේ? කියන්න බෑ කියලා පෙන්නන්න බෑ. ඕක නවත්තන්නේ. නවත්තයිද? දැන් ඔයා ඔයා නිකමට හරි ජනාධිපති වුණොත් මොකද ඔයා කරන්නේ? ලංකාවට. මොනාද ඔයා වැඩි කරන්නේ? හා? මේකප් වල ගණන් අඩු කරනවද? මේකප් මේකප් බඩු වල ගණන් අඩු කරනවද? ආ. ඒ ඉතින් මම ඔයා කිව්වහම ඔව් කියලා හරියන්නේ නැහැ. තම කාගේ කාගේ මල්ලිද අඬන්නේ? මගේ මල්ලි. ඔයාගේ මල්ලිද? එයාගේ නම මොකද්ද? යෙතුක. ඇයි අඬන්නේ? ඔයා පාර්ලිමේන්තුව ගැන කියනකොට එයා අඬනවනේ. නෑ නෑ. එහෙල? එයාට මේ අර කිරි
කිරි ඕනේ. කිරි ඕනේ නේද? හරි. ගියානේ අම්මයි කන් ගියානේ. ඔව් කිරි නේද. දැන් ඔයා ඔයා ඔයාට ඡන්දෙ ඉල්ලන්න උනත් ඔයා මොකද කරන්නේ? දෙනවා. දෙනව නෙමෙයි ඉල්ලන්න ඕනේ. ඉල්ලනවා. ඉල්ලනවා. ඒ මොක කොහොමද ඉල්ලන්නේ ඡන්දෙ? ඡන්දෙ ඉල්ලන විදිය මට කියන්න බලන්න. ඡන්ද දෙන්න. කාටද කියන්නේ? ගිහිල්ලා කියන්න. මට. නෑ කාටද ගිහිල්ලා කියන්නේ ඡන්ද දෙන්න කියලා? ආණ්ඩු කාලයට. හරි. දැන් එහෙනම් අපි ඕගොල්ලන්ගේ දේශපාලනය ගැන තව ටිකක් පස්සේ ප්‍රශ්න අහමු. පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලෙමු. ආ ඕගොල්ලෝ ඡන්ද ඉල්ලන්නේ කොහොමද ඒ විස්තර මට හරියටම අහගන්න ඕනේ. හරි. එහෙනම් අපි පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා ආයෙමත් එමු. හොඳටම පැහිච්ච කට්ටිය ගැන වැඩි විස්තර දැනගන්න. හොඳටම පැහිලා. හොඳයි. නැවතත් ඔබ හොඳටම පැහිලාත් එක්ක ඉන්නේ. හොඳටම පැහිච්ච තුන් දෙනෙක් තමයි මෙතන ඉන්නේ. මේගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ රංගපෑමේ දක්ෂතාවය පෙන්වන්න ඕනි කියලා කිව්වනේ. රංගපාන්න ඕනි කිව්වනේ. ආසද රංගපාන්න. ඔය ආසද රංගපාන්න? මම ආසයි. ආසයි. නළුවෙක් වෙන්න ආසද? නළුවෙක් වෙන්න ආසද? රංගපාන්න විතරයි ආසයි. ඉතින් රංගපාන්න ඕන නළුවෙක් වෙනවනේ. නළුවෙක් වෙන්න ආසයි. නළුවෙක් වෙන්න නැතුව රංගපාන කට්ටි ඉන්නවද? නෑ. ඒකනේ. ඔය ආසද නිලියක් වෙන්න. මොන මොකේද රංගපාන්න ඔය ආස? මේකේ මේකේද? ඉතින් රඟපාන්නකෝනේ. හරි. ඔයාත් ආසද නළුවෙක් වෙන්න? මොකේද ඔයා වැඩිම ආස රඟපාන්න? මේකේම. ඔයා කැමතිම නළුවා කවුද? ඔයා කැමතිම නාට්‍ය මොකද්ද දෙරණේ? අරුදු කුමාරය. අරුදු කුමාරය. හරි. අරුදු කුමාරයා නාට්‍ය හිටියන ටික දවසක් මේ එහෙනම් අපි ඕගොල්ලෝ රඟපාන හැටි පොඩ්ඩක් බලමුද? TikTok කරමුද අපි? ආ? රයිට්. එහෙනම් අපි බලමු මේගොල්ලොත් එක්ක කොහොමද TikTok කරන්න කියලා. පුතේ මෙහෙමනේ. ඇයි තාත්තේ? මම උඹට බයින වයින් හැම වෙලාවකම මොකෝ උඹ බාත්รูම් එකට වින්ගගෙන කරන්න කීපා? මං ටොයිලට් එක මදිනෝ තරහ යනකම් වගේ. ආ. හැබැයි තාත්තගේ බ්‍රෂ් එකේ මදින්. ඈ? ඒ මොනවාද අයිසමේ කරලා තියෙන්නේ? මේ ෆයිල්ස් වල තියෙන සේරම වැරදිනේ. සෝරි සර්. සේවකයා, තමු මීහරක් දැකලා තියෙනවද? නෑ සර්. මොනවද බිබලකට කරන්නේ? බලනවමගේ තියා. ආ දැන් දැක්කා සර්. යකෝ මූ. මේ හැම දෙයකම එඩිටර් වී අපි මූණ දෙමු. මූණ දෙමු මූණ දෙමු. කොහමද ඉතින් උඹට නම් මූණ දෙන එක අමුතු දෙයක් නෙමෙයිනේ. ඈ මං කිව්වේ මූණ දීලා දීලාම පුරුදුයිනේ. කොහොමද කට්ටියගේ TikTok ලස්සනයි නේද? හරි. දැන් මොකද හිතන්නේ මේ හොඳටම පැහිලා වැඩේ ගැන? මිස්ටර් කවුද? අම දුනුජිත. දුනුජිත. ඔයා දුනුජිත ඔයාගේ ආ දුනු තියනවද? නෑ. එහෙල? තුවක්කු? නෑ. තුවක්කු නම් සමහර වෙලාවට තියෙනවා. ඒ මොකද? දඩයන් කරන්න කියලා ආවට කිව්වා. ඔයා දඩයන් කරනවද? මොකද දඩයන් කරන්නේ? අලියෝ ලොකු සත්තු. අයියෝ පවුනේ සත්තු මරණේ. චනරතුම සත්තු මරන්නේ නැහැ. ආහ. පැටව විතර කල්ලගෙන පොඩි ළමයි විකුණනවා. ආ විකුණනවා. මෙයා මාර බිස්නස් එක කරන්නේ. සැපැටව අල්ලගෙන පොඩි පොඩියට විකුණනවා. ඔව් අලි පැටව. ඒ වුණාට සත්තු මරණ එක හොඳ නැහැ. අලි පැටව. ඒක නම් ආයේ හිරේ යන්න වෙන වැඩක් අලි පැටව විකුණන එක. කොහටද විකුණන්නේ අලි පැටව? පන්සලට. එතකොට හෙන් ලොක් කරලා එමත් කැලෑවට අරිනවා. ආ පන්සලෙන් ලොක් කරලා කැලෑවට අරිනවා. ෂා මාරයිනේ ඔයාගේ වැඩ. මේ එතකොට එතකොට ඒගොල්ලන්ගේ අම්මලා එහෙම අඬනවනේ. ඈ අම්මලවත් එන්නම් දාගෙන ඉන්නේ. ආ ඔයගොල්ලන් දුකයි නා ඔයගොල්ලොත් එන්න කියනවා. ඔව්. හරි. දැන් මොකද ප්‍රෝග්‍රෑම් එක ගැන හිතෙන්නේ? හොඳයි. ඈ හොඳයි කියලා නිකන් කියන්න එපා. ඉතින් ටිකක් මොකක් හරි වැඩිපුර දෙයක් කියන්න ඕනේ. කියවෙන්නේ නැහැ. මම්මල එන්නේ නැහැ මේක පාට. ඒ කියන්නේ එතර හොඳ නැහැ. හොඳ නැද්ද? හොඳයි. හොඳයි. වැඩක් නැහැ ඉතින්. ඔයාලට මොකද හිතෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ගැන? හොඳයි. හොඳයි. එච්චරයි. ඔයගොල්ලන්ගෙන් ඔයගොල්ලන්ගෙන් අහපු ප්‍රශ්න බර වැඩිද? නැහැ. ඈ? නැහැ. එහෙම නැද්ද? මේ දැන් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් කියනවාද මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට ඔයගොල්ලෝ ආවා කියලා? හ්ම්? කියලා? ඒගොල්ලන්ට? ඒගොල්ලන්ට එන්න කියලා. ආ, රයිට්. ඔයා
හොඳයිද ප්‍රෝග්‍රෑම් එක? මොනවාද හොඳ? ප්‍රෝග්‍රෑම් එක. මොනවාද ප්‍රෝග්‍රෑම් එකේ හොඳ? ඇක්ෂන්. ආ? ඇක්ෂන් හොඳයි. කාගේද? මගේද? ආ මගේ ඇක්ෂන් හොඳයිලු. Thank you. අනික් අතනේ දෙන්නේ. වං අත ඔයා බාලදක්ෂද? බාලදක්ෂයෝනේ වං අත දෙන්නේ. එතකොට දැන් ඔයාගේ යාළුවන්ටත් ඔයා එන්න කියනවද? ඔව්. ඇවිල්ලා යාළුවෝ කතා කරනකොට ඔයාට වඩා කතා කරොත් යාළු? කතා කරනවද ඒගොල්ලෝ? එහෙනම් ඒ යාළුවන්ට එන්න කියමු. අපි ඒ වගේ අවුරුදු 6ට අඩු මේ වගේ යාළුවෝ ඕගොල්ලෝ ගෙදරත් ඉන්නවන්නම් අවුරුදු 6ත් 3ත් අතර යාළුවෝ ඕගොල්ලෝ ගෙදරත් ඉන්නවනම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම අපිට කියන්න මේ වගේ හැබැයි ටිකක් පැහිලා වෙන්නත් ඕනේ පැහිච්ච කට්ටිය අනිවාර්යෙන් අපිට කියන්න අපි ලෑස්ති ඒගොල්ලන්ගේ පැහිච්චකම් මුළු ලංකාවටම පෙන්වන්න අපිට එවන ඇප්ලිකේෂන් එකක් ෆොටෝ එකකුත් එක්ක හොඳටම පැහිලා TV දෙරණ අංක 320 TV ජයමාවත කොළඹ 10 එහෙනම් ඉතින් නැවතත් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන්න අපි මේ හොඳටම පැහිච්ච 3 දෙනාත් එක්ක අද සමුගන්නවා ඔයගලන්ට සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා